අයිබෝන් අද දෙන 24/7 ප්‍රධාන පුවත් විකාශය රාත්‍රී 8 සමග මම චතුර අල්විස් අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල මොරගහ කන්ද ව්‍යාපෘතිය ජනපතිගේ අවධානයට හිටපු ජනපති බිරිඳට වාස්ගේ බිරිඳගෙන් චෝදනා ශ්‍රී අන්ති රාජපක්ෂ මේකට කෙලින්ම දායකත්වය දීලා වාස් බිරිඳගේ චෝදනාවන්ට අනුර සේනා නායකගෙන් පිළිතුරු මහින්දානන්දටත් රටින් පිටවීම තහනම් මාස 3කින් මහින්ද යුගයක් එනවා මුතු හෙට්ටිගම කියයි තව මාස 3ක්ම ආරගෙන නැවත මහින්ද රාජපක්ෂ යුගයක් මේ රටේ බිහි වෙනවා සාමාන්‍ය පෙළ ගණිතයට අලුත් නීති ගණිතය ණයට දෙන්නම් කියලා මේ උතුරු මැද සහ උතුරු පළාත්වල ජල ගැටලු විසඳීම සඳහා මොරගහ කන්ද ජල ව්‍යාපෘතිය නියමිත දිට්ටම අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවට එක්වමින්. මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් ඉංජිනේරුවන් සහ සම්පත්දායකින්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 382ක වියදමින් ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මාතලේ, පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ජල අවශ්‍යතා සපුරාලීමට නියමිතයි. එමෙන්ම මේ හරහා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 25ක ධාරිතාවක් එක් කෙරෙනු ඇති. 2007 ජනවාරි මාසයේ 25 වෙනිදා මේ ව්‍යාපෘතියට මහින්ද රාජපක්ෂ මහත්මයාත් සමග මම මුල්ගල් තිබ්බේ. ඒ කියන්නේ මුල්ගල් තියලා පැය 48කට පස්සේ අලුත් අමාත්‍යංශයක් මට බාර දෙන්න කතා කරපු වෙලාවේ මේ මහවැලි අධිකාරිය මගෙන් අයින් කරලා තිබුණා. බැසිල් රාජපක්ෂ මහත්මයා මාව ජනාධිපති ධුරයට පත් කරපු කෙනා. එයත් එතන හිටියා. ඒ ගමන මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා මගෙන් ඇහුවා මහවැලි ඕනෙමද කියලා. මං කිව්වා ඕනෙමයි. නැත්නම් මං කිව්වා නැත්නම් මට අමාත්‍යංශයක් එපා. මම ඇහුවා කාටද මේක දෙන්නේ? එතකොට බැසිල් රාජපක්ෂ මහත්මයා ළඟ ඉඳලා කිව්වා මේක දෙන්නේ චමල් අයියාට. මං කිව්වා එහෙනම් මට අමාත්‍යංශයක් ඕනේ නැහැ මං පොළොන්නරු යන්නම් කියපුවාම මහින්ද රාජපක්ෂ මහත්මයා බොහොම තරහ මූණකින් බැසිල් රාජපක්ෂ මහත්මයා දිහා බැලලා කිව්වා ඔන්න ඕක දීලා දානවා කියලා හිතන් කිව්වා. මේ සියලු ඉංජිනේරුවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයෙන් මං ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කරලා මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවි ජනතාවගේ ජලය ඉල්ලාන්ටන කඳුළු කතාව නිම කරන්න අපි මේ කටයුත්ත අවසන් කරමුයි කියලා. පසුව මොරගහ කන්ද වැඩබිම නිරීක්ෂණය කිරීම